තිබිච්ච දේශනාවෙන් මට පොඩි පැහැදිලි කර ගැනීමක් කර ගන්න තියෙනවා. ස්වාමින්වහන්ස දක්කෝ බාම කාරුවා බාම කරන්තේ වයිසීවා කියන බම කාරන්තේ තේවාසිවා කියන නෑ 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 දක්කෝ බමකාරවා මමකාර අන්තේවාසිකාවා දක්ෂ වූ අර මයිනහම අඩින් එක්කෝ ඒ බමකාරයාගේ කම්මල්කාරයාගේ මයිනහම අඩින අන්තේවාසිකාව සහකාරය මේ උපමාවක් කිව්වේ. මේක දක්කෝ බමකාරෝවා බමකාර අන්තේවාසිකාවා. එතකොට බමකාරෝ කියන්නේ අර මයිනහම අඩින්න පුළුවන් කම්මල්කාරයාටත්. එහෙම නැත්නම් කම්මල්කාරයාගේ අන්තේවාසිකාවත් සහකාරයෙක් ඉන්නවනේ. අර උදව්කාරයෙක් උදව්කාරයට පුළුවන් උදව්කාරයට කිව්වේ බමකාර අන්තේවාසිකා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනිත් එක අච්ඡාමි අච්ඡන්තෝ අදිනවා. අනිත් එක ස්වාමීන් හයියෙන් අදිනවා දීගම්වා කෙටියෙන් අදිනවා රස්සම්වා. අනිත් එක ස්වාමීන් වහන්සේ බහිද්ධාවා අච්ඡද්ද බහිද්ධාවා කියන්නේ අජ්ජත් කියන්නේ ඇතුළාන්තය බහිද්ධ කියන්නේ බාහිර ලෝකය. අජ්ජත්තං වා ඇතුළාන්තයත් පිරිසිදු වෙනවා. මේ සතර කමටහන් මේ ආනපාන සති සමාධිය නිවැරදිව වඩනවා නම් තමන්ගේ ඇතුළාන්තයත් පිරිසිදු වෙනවා. තමන් අතින් බාහිර ලෝකයක් පිරිසිදු කරනවා. බාහිර ලෝකයක් කිලුටු කිරීම නවතිනවා. ඇතුළාන්තයත් කිලුටු කිරීම නවත්තලා පිරිසිදු කරනවා. ස්වාමීන් වහන්සේ 50 සති කියලා යෙදලා තියෙන්නේ. 50 කියන්නේ ඇත්ත වශයෙන්ම මේ පංච උපාදානස්කන්ධයේ මිදී නිදහස් වෙලා චතුරාර්ය සත්‍යෙ පණ පිහිටවනවාට කියනවා. ඇත්ත වශයෙන්ම මේ දැන් ඔය පණ දහසක් බුදුහාමුදුරුවෝ නිතරම ගියේ පණ දහසක් සමග මහා සංඝරත්නයේ 500ක් පණ දහසක්. මේ පණ කියන්නේ දැන් ඉදංකෝ පණ භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. ඉදංකෝ පණ භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. ඉදංකෝ පණ භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. දුක්ඛ නිරෝධගාමිනී පටි. පණ කියන්නේ මේක අපි යම් පිහියක් මුවක් තියෙනවා පණ තියෙනවා කියන්නේ. පණ පොවනවා කියන්නේ. අන්න ඒ වගේ අපේ හිත අර බැමි කපන්න මේ හිත අපි පිරිසිදු කරගන්නවා. මුවහත් කරගන්නවා. ඒකට කියනවා පණ. චතුරාර්ය සත්‍ය පණ පිහිටු වුණා. ස්වාමින්වහන්සේ එතකොට යාවදේව ඥානමත්තාය පටිස්සතිමත්තා යාවදේව ඥානමත්තාය පටිස්සතිමත්තාව කියන එක ඩීසල් තියෙනවා. පච්චුප්පට්ඨිතා හෝති වර්තමාන මොහොතේ හිතට එන අරමුණ මේක අපි ඥානමත්තාය අපි අර ඥානං උදපාද පඤ්ඤා උදපාදි හිත හොඳට හිතලා ආශ්‍රය කළ යුතු එකක්ද ආශ්‍රය නොකළ යුතු එකක්ද කියලා තේරුම් අරගෙන පටිස්සතිමත්තාව මේ පටිනිස්සග්ග කරන්න මේක මිදී නිදහස් වෙන මේ සංයෝජනේ මිදී නිදහස් වෙන කටයුතු කරනවා. කටයුතු කළා අනිසිතෝච විහෙරති නච්චකින්ච ලෝකේ උපාදීති කියන එක තේරුම් ගන්නවා. ඒ සමින්න නච්චකින්ච ලෝක උපාදීය නච්චකින්ච ලෝකේ උපාදීති කියන්නේ උපාදානය කරගෙන අපේ කැමැත්තට අනුව නවත්තන්න පුළුවන් නිශ්චිත වූ දෙයක් මේ ලෝකේ තුල නැහැ කියන එක තේරුම් ගන්නවා. උපාදානය අත්හරින්න කියන එකයි කියන්නේ. එතකොට සමුදය ධම්මානුපස්සී කියන එකයි සමුදය වය ධම්මානුපස්සී සමුදය උනොත් සං උදය උනොත් සංවැය වෙනවා. සමුදය කියන්නේ වචන දෙකක්. සං කියන්නේ රාගයේ දේසේ මෝහය. උදය කියන්නේ අලුතෙන් උපදිනවා. සං උදය උනොත් සංවැය වෙනවා. ඒක ධර්මතාවය. ඒක කාටවත් නවත්තන්න බෑ. වෙනස් කරන්න බෑ. දීර්ඝාශිර්වාද ස්වාමීන් වහන්සේ.